අයිබෝවන් ඔබ රත්වේ 9:30 අයිටම් ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපති මඩකලපුව සියොන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ඕලිය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන් ගැන අගමැති පාර්ලිමේන්තුවේදී කියයි තඹ කම්හලේ නව දිනාට අපදීමේ සිද්ධිය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් දැයි සොයන්න පරීක්ෂණ ත්‍රස්තවාදී ලොව කොතැනක හෝ ජයග්‍රහණය කර නොමැති බවත් අන්තවාදී ත්‍රස්තවාදී ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකික ජාතිය බෙදාවෙන් කිරීමට ඉඩ නොතිබිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කලමුනේ සයින්දමරු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුගිය අප්‍රේල් 26 වනදා බෝම්බ පිපිරීම සිදු වූ කලමුනේ සයින්දමරුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ එක්ුණා. එහිදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් හා පළාත් මුස්ලිම් තරුණ තරුණියන් මුණගැසී ජනාධිපතිතුමා සාකච්ඡා කළා. ජනාධිපතිතුමා නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කළේ සයින්දමරුදු ලී මැඩ්‍රියන් දේශන ශාලාවේදී. නැගෙනහිර පළාතේ රාජ්‍ය නියෝජිතින් රාජ්‍ය නිලධාරීන් මින්ම ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මෙම හමුවට එක්ව සිටියා. විශේෂකෙන්දාගෙන් පස්සේ ආරක්ෂක හමුදාවන් විශේෂ කාර්ය බලකාය පොලිසිය ඇතුළු සියලුම රජයේ නිලධාරීන් සහ මේ දිස්ත්‍රික්ක හතරේ ජනතාව මේ ප්‍රදේශයේ වැසෙන අයවලුන් අපිට ඉතාමත් හොඳින් තොරතුරු දෙන්න යොමු වුණා. අපේ අපිට ලබා දුන්නේ සහයෝගය සහ ඊට පස්සෙත් ලබා දුන්නේ සහයෝගයෙන් විශේෂිත සාර්ථකත්වයන් අපිට ලබා ගන්න ලැබුණා. එහිදී ජනාධිපතිතුමා පින්වා දුන්නේ ආරක්ෂක අංශවල සිදු කරන ලද පැහැදිලි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සමග මෙරට ජාතික ආරක්ෂාව මෙවන විට නව මුහුණුවරක් හා සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි. එම වැඩපිළිවෙල මගින් සියලු පුරවැසියන්ට බියෙන් සැකින් තොරව නිදහස් සමාජයක ජීවත් වීමේ අයිතිය තහවුරු කර ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ආරක්ෂක අංශ පොලිසිය සහ ඒ සියල්ල ත්‍රස්තවාදීන් මර්ධනය විනාශ කිරීම සාමාන්‍ය තත්ත්වයට රට ගෙනීමේ කටයුතු ඉතාමත් හොඳින් කරනා වගේම රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානී නායතන ප්‍රධානී ඒ වගේම මහජන නියෝජිතයින් ත්‍රස්තවාදයේ අවසන් කියන තැනට මේ රට ගෙනෙන්න සමුන්නාංශලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරන්නට ඕනේ. ලෝකේ ප්‍රබල රටවල් වලට මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ පහර දුන්න බව සමුන්නාංශලා දන්නවා. ත්‍රස්තවාදීන් ඉතාම සුළු පිරිසක් මේ සංවිධානයේ මේ රටේ ඉන්න 150කටත් අඩු පිරිසක්. ඒ නිසා මේ ඉන්න මේ රටේ මුස්ලිම් ජනතාව ඒ ත්‍රස්තවාදීන්ගේ ගොඩට ඒ පැත්තට තල්ලු කරන්න එපා කියන ඉල්ලීම තමයි මම හැම වෙලේම සිංහල ජනතාවගෙන් සහ දමිළ ජනතාවගෙන් ඉල්ලුවේ. අපි මේ ප්‍රශ්නේ නිසා අපි බෙදුනොත් අපි අවිශ්වාසයට සැකයට භාජනය වුණොත් අර LTT යුද්ධේ වගේ අවුරුදු 25ක් 30ක් ඈතර මේ ප්‍රශ්නේ දුවන්න පුළුවන්. මේ වගේ ඇතිවෙන ප්‍රශ්න අපි ඉතාම හොඳින් කල්පනා කරන්නට ඕන අපි වෙන් වෙන්නේ නැතුව අපි කැඩෙන්නේ නැතුව ඒක සහෝදරත්වයෙන් සිටීමේ වැදගත්කම නැගිනින පළාත් ආණ්ඩුකාර MALM හිස්පුල්ලා මහතාද මීටෙක්ව සිටියා සියලු ආරක්ෂා අංශයෙන් සම්පූර්ණ සහයෝගබතුමාට දීලා මේ ප්‍රශ්නයේ ඉතා ඉක්මනින් සම්පූර්ණම අවසන් කරලා නිදහස් රට හැටියට ගෙනියන්න ඔබතුමාට සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා සයින්දමරු ප්‍රදේශයේ පැමිණීම වෙනුවෙන් සයින්දමරු ජුම්මාපල්ලි සභාපති YM හනිෆා මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගන්නු ලැබුවා. අනතුරුව ජනාධිපතිතුමා එම ස්ථානයේදීම ප්‍රදේශයේ මුස්ලිම් තරුණ තරුණියන් සමග හමුවකට දෙක්ුණා. එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ම්ලේච්ඡ ත්‍රස්තවාදීට මාතෘභූමියේ කොතනකවත් ඉඩ නොතබන බවයි. එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. තරුණ තරුණියන් සමග සුහද කතා බහකට එක් වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉල්ලීම් වලටද සාවධානව ඇහුම්කන් දෙනු ලැබුවා. හිස්පුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකරපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලයේ පිළිබඳව අදහස් දක් වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බවයි. එම විශ්වවිද්‍යාලයේ මගින් පවත්වාගෙන යනු ලබන විෂයමාලාව පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවද ජනාධිපතිතුමා පැවසුවා. විශේෂයෙන්ම සඳහන් කළා හිස්පුල්ලා ඇමතිතුමා ආරම්භ කළා තිබෙන විශ්වවිද්‍යාලය පිළිබඳව මේ පිළිබඳව විවේචන රාශියක් තිබෙන බව ඔබ දැක්ක මාධ්‍ය තුල
මේ පිළිබඳ ප්‍රධාන වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සුසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට ඒ තිබෙන නීති රීති යටතේ කරගෙන යෑමට අපි අනාගතයේදී කටයුතු කරනවා මේ පිළිබඳව රටේ මතයක් ඇති වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ පිළිබඳව අවබෝධයක් නැති නිසායි මෙම හමුවීමෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 26 වෙනිදා සයින්දමරු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානයේ වෙත ගොස් ජනාධිපතිතුමා එය නිරීක්ෂණය කළා අනතුරුව ජනාධිපතිතුමා අප්‍රේල් 21 වෙනිදා LO ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සිවුන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට දෙක් වුණා දේවස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එහි ප්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් පියතුමා ඇතුළු පියතුමන්ලා විසින් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් විනාශයට පත් වූ දේවස්ථානය සියසින් දැක බලාගත් ජනාධිපතිතුමා නැගෙනහිර ආඥාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නේ එහි සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ප්‍රතිත්‍රස්ත පනත ගැන බිල්ලන් මවන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩගිරි දෙන්නන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි යන මහත්තුරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද මේ බව ප්‍රකාශ කළා ISIS සංවිධාන සමග සබත්තා පැවතු පුද්ගලයන් හා සංවිධානට එරෙහිව රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද ඔවුනට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවේ දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බව අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර අගමැතිවරයා හා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව හමුවේ හෝ ජනතාව හමුවේ ප්‍රකාශ කර තිබේද 1979 වර්ෂයේදී අප ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අඳුන්වා දුන්නා නමුත් මෙය ශ්‍රී ලංකාවේ භූමිය තුල කරන වැරදි වලට පමණක් සීමා වුණා අද යුද්ධය සම්ප්‍රදායික යුද්ධ භූමියෙන් එහාට ගොස් තිබෙනවා. ඒ වගේම ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ නීති ප්‍රමාණවත් නොවන නිසා තමයි ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කරේ. අද විවිධ නීති විශාරදයන් සමහරය වැස්සකටත් උසාවියට ගොඩ නොවුන් නීතිවරු ගෝලීය ත්‍රස්තවාදයේ වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් ඇතයි පවත්වනවා. ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනත හරහා ගෝනි බිල්ලම් මව නැත් දෙගොල්ලම්ම කරන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීම. ශ්‍රී ලංකා ජනරජය දේශයේ තුල ඉන් පිටතදී මේ පනත යටතේ වරදක් සිදු කරන ලබන ශ්‍රී ලංකා යම් පුරවැසි ඊළඟට ශ්‍රී ලංකාවේ ගුවන්තලයේ සිදු කරන ඒවා 3-1 ජනගහනීය බිය ගැන්වීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් සිදු කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනත් යම් ආණ්ඩුවකට ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙසෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව එවැනි යම් ආණ්ඩුවක් කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාව වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරී භාවයට හානි කිරීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් සිදු කරන ලබන තැනැත්තෙකු ත්‍රස්තවාදී වර්ධයට වර්ධකරු වන්නේය මෙතන තියෙන ප්‍රශ්නේ ජනගහනය බිය ගැන්වීමේ අරමුණ ඇතුල් කරන්න නැත්නම් පැනලා යන්න දෙනවද නැත්නම් භෞමික අඛණ්ඩතාවයට හානියක් කරන මේවා අපි ඇතුල් කරනවද නැද්ද එච්චර යහන්නේ රටේ ජනතාව කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අනුර කුමා දිසානායක මන්තුම හැව වෙනත් ඔව් තවත් නීති වුවමනා නම් අපි මේ නීති සම්පාදනය කරන විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයයි අන්තවාදයයි තහනම් කරන්නට අපි ලෑස්ති මං හිතන්නේ සිලෙක්ට් කමිටි එකක් දැම්මොත් මේ පිළිබඳව කතා කරන්න මං හිතනවා වඩාත් හොඳයි කියලා කමිටි එකේ ඔබතුමන්ලා ඇත කේක මේවා කළලා තියෙනවා අපි දැන් බැලුවේ ඒ දිහා බලලා මං හිතන්නේ තිලක් මාර පන් සයිඩ් කමිටි එකේදී මං හිතන්නේ මේක ගැන වැඩි සාකච්ඡා කරන්න ඔබතුමාලා කට්ටිය හිටියා එතන ඊයේ තිබුණා ඊයේ තමයි හරි සාකච්ඡාවක් මට ඔබතුමායි කතා කරන්න මේ කරුණ ඔක්කොම අරගෙන මම දැන් කිව්වා සභාපතිතුමාට තිලක් මාර පන් ඇමතුමා එක්කත් මේ කරුණ ඔක්කොම බල්ලා අපි ආපහු සාකච්ඡා කරමු අපිට ඒක ප්‍රශ්නයක් නැහැ ඊයේ පැවතිච්ච ආංශික කමිටුවේදී පොලිසිය නිලධාරීන් ඒ වගේම විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා නීතිපතිතුමා මේ ප්‍රතිප්‍රස්ත පනත අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මේ රටේ ත්‍රස්තවාදය තුරන් කිරීමට මම දන්නේ කොහොමද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ ගැන දන්නේ කියලා දැනට ඉන්න අග්‍රවිංශකාරතුමායන් අහන්නේ දැන් ඔබතුමා කියනවා පනත කතා කරා කියලා මෙතුමා කියනවා පනත කතා කරේ නැහැ කියලා දෙකෙන් එකක් ඇත්ත වෙන්න ඕනේ ඒ කියන්නේ පනත අපි කතා කරලා තියෙනවා මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරලා තියෙනවා හොඳයි අපි දවසේ වැඩ කටයුතු වලට යන්න කියන්නේ කියලා අහන්න චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා කතා කරලා කිව්වා ඔවර්සයිට් කමිටුවේ කිව්වයි යම් යම් නිලධාරි මේ නීතිය ඇතේ නඩු පවරන්න කියලා. එහෙනම් ඇයි මෙච්චර කාලයක් තිස්සේ මේ ත්‍රස්තවාදයේ පොලිසිය කිව්වා කියලා. මෙච්චර ත්‍රස්තවාදීන් මේ විදියට හැසිරෙද්දී ඇයි මේ අය අත්අඩංගුවට ගන්න බැරි වුනේ? ওই නීතියටතේ ඇයි ඒ අයට විරුද්ධව කටයුතු කරන්න බැරි වුනේ?
අර හදිසි නීතිය තියලා ඉවරලා මේව අපි අත්අඩංගුවට ගත්තේ රටේ කියන්නේ හැමදාම හදිසි නීති දාලා නඩු පවරන්නද මිනිස්සුන්ට කියන්නේ අපි කැමැත්තෙන් කරපු එකක් නෙවෙයි මේක හදිසි නීතිය දැන් මේ ත්‍රස්තවාදී නැති කරන්න ওই නීති තියෙනවා නම් ওই කියපු විශේෂඥයින්ට මම කියනවා පෞගිය දවස්වල පොල් ගෑවද කියලා මේ නීති තියාගෙන එයාට විරුද්ධව කටයුතු කරන්න බැරි වුණා අන්තවාදය අපි පරාජය කළ හැක්කේ එක කාරණයක් අපේ ආරක්ෂක පද්ධතිය සවිමත් කර ගැනීම වෙන්ම මෙවැනි ක්‍රියාවන්හි යෙදීමට ඉඩකඩ ඇති අයගේ මානසිකත්වය හා මනස විනාශ කිරීම සඳහා අවශ්‍ය පසුබිමක් සකස් කිරීම තුලින් ජාතික හැඳුනුම්පත අපි දෙගොල්ලෝ මාණ්ඩු කළා තියෙනවා ජාතික හැඳුනුම්පත හරියට නැති රටක් අවුරුදු 70ක් දවසකට අහිමි වෙන ආදායම් ප්‍රමාණය බිලියන ගාණක් ලංකාවේ විච්ච විශාලම මේ ආදායම් මංකොල්ලේ වැට් මංකොල්ලේ කරේ හැඳුනුම්පත් 400ක් 500ක් 600ක් 700ක් හදලා මහ බැංකු මංකොල්ලේ කරේ පස්සේ දවසක වීරවංශර මං කියලා දෙන්නා ජාතික හැඳුනුම්පත නැති විච්ච ගමන් අපිට ආරක්ෂාවට විශාල ප්‍රශ්නයක් තිබෙන රටක් අපි උත්සාහ කරන්න ඕනේ මේක ගැන ගොඩ නැගීමට හැකි විවේචන ඒවා මත ඉඳගෙන මේ ප්‍රශ්නේ කතා කරලා විසඳාගත්තොත් හොඳයි මේක ජාතික ප්‍රශ්නයක් ජාතික ව්‍යසනයක් අපි එතනට යන්න ඕනේ මාලිකාවත්ත ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ලිඳක තිබූ කඩු 46ක් ඇතුළු බණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා රට පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙනවා මාලිගාවත්ත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම සිදු කෙරුණේ පොලිසියට ලැබුණු තොරතුරුකට අනුවයි එහිදී චීනයේ නිෂ්පාදිත කඩු 46ක් සහ තවත් කඩු 12ක් සොයාගැන්වුණා රිවොල්වරයක් संयुक्त तटी 26ක් පිහි 53ක් සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 15ක්ද මෙම වැටලීමේදී සොයාගෙන තිබෙනවා පැය 3කට අධික කාලයක් සිදු කළ මෙම සෝදිසිය සඳහා පොලිස් නාවික කොට්ටාෂයේ කිමිදුම් කරුවන් 3 දෙනෙකුගේ සහාය ලබාගත් බව පොලිසිය ප්‍රකාශ කළා මේ අතර දුම්රිය මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා මහනුවර දුම්රිය ස්ථානයේට ඇතුළු වන සියලු දෙනා පරීක්ෂා කිරීමට මෙන්ම ගමන් මළු විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගැනුණා දුම්රිය ස්ථානවල ආරක්ෂාවට දුම්රිය ආරක්ෂක සේවයට අමතරව යුද හමුදාවද යොදාගෙන තිබෙනවා සිනමන් ග්‍රෑන්ඩ් හි බෝම්බේ පුපුරවාගත් මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාඩ් අහමඩ් අයත් තඹ කර්මාන්ත ශාලාවේ සේවකයා 9 දිනකට අධිකරණයේ ඇප ලබා දුන්නා. එම සිදුවීම සම්බන්ධව වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් ඇති බවට වාර්තා වීමත් සමග පරීක්ෂණ ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මේ සැකකරුවන් 9 දෙනාට ගරු අධිකරණයේ විසින් අප ලබා දීමට හේතුව වුණේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ යම් නොකර හැරීමක් හෝ දෝෂයක් නිසාද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව එම ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා. අප්‍රේල් 28 වෙනිදා හොරෝපතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව දින 3ක කාලයක් පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කැබිතිගොල්ලෑව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුද්ගලයාව මැයි 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහුගේ ඥාතියෙක් බව කියන පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුට මීළඟ නඩු දිනයේදී ඇප ලබා දීමට විරුද්ධ නොවන ලෙසට ඒ සඳහා රුපියල් 105ක මුදලක් ලබා දෙන බවටත් පොලිස් ස්ථානාධිපතිට අර පුද්ගලයා දැනුම් දී තිබුණා. හොරෝපතාන පොලිස් ස්ථානාධිපති වහාම ක්‍රියාත්මක වෙලා මේ පිළිබඳව ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් මේ සිද්ධිය දැනුම් දීමට කටයුතු කළා. හොරෝපතාන පොලිස් ස්ථානාධිපතිගේ නිල කාමරයේදී ඥාතිවරයෙක් බව කියන පුද්ගලයා පැමිණ 105ක මුදලෙන් රුපියල් 102මාරක මුදලක් හොරෝපතාන පොලිස් ස්ථානාධිපතිට දෙන අවස්ථාවේදී මීට පෙර කරලා තිබුණු දැනුම් දීම මත මේ මුදල් දුන්නු ඥාතිවරයා බව කියන පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළා. පාසල් අධ්‍යන කටයුතු මේ වන විට සාමාන්‍ය තත්වයට පත් වෙමින් තිබෙනවා. නව පාසල් වාරය ආරම්භයේදී සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණද එය යථා තත්වයට පත් වෙමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. පාසල් කටයුතු අඩාල කිරීමේ ක්‍රියාවල නිරතවන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාධ්‍ය හමුවක් පැවැත්තුණා. එහිදී මේ මහතා කියා සිටියේ එම පළාතේ සියලු පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර ඇති බවයි.
මේ සඳහා විශේෂී අවධානය යොමු කරලා පාසල් වලට අවශ්‍ය ආරක්ෂාව ලබා දුන්නා. එක පැත්තකින් වාහන පිළිබඳව වෙනම විදියට පාසල් වලට ගෙනෙන අතපොත පිළිබඳව බෑග් පිළිබඳව පාසල් ඇරෙන වේලාවල් වෙනස් කරන්නටත් කටයුතු කළා. එකවර සියලුම පාසල් අවසන් කරන්නේ නැතුව ගම්පහ දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් සුපුරුදු පරිදි අමතර පන්ති සඳහා සහභාගී වන අයුරු දැකගත හැකි වුණා. පෞද්ගලික පන්තිවල ආරක්ෂාව සඳහාද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණා. මේ අතර පින්නවල අලියනාථාගාරයේ නැරඹීමටද විදේශ සංචාරකීන් වැඩි පිරිසක් පැමිණ සිටියා. එහිද විධිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කෙරුණා. පසුගිය දිනවලදී සංචාරකයන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවතුනද ආරක්ෂාව තහවුරු වීමත් සමග ඔවුන් වැඩි වශයෙන් සංචාරය සඳහා ඉක්ව සිටිනවා. මේ අතර වෙසක් සමයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන සැමරුම් උත්සව සහ විහාරස්ථාන සඳහාද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී එම දිස්ත්‍රික්කයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ ආරක්ෂකංශ සමාජිකයින් ඊට එක්ව සිටියා. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් වෙසක් සැමරුම් පැවැත්වීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 21 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. කොළඹ කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී බෝම්බ ප්‍රහාරයට ලක්ව මිය ගිය මේදා සිරිමාන ශිෂ්‍යාවගේ හා ඉමේෂ් සිරිමාන ශිෂ්‍යාගේ පියා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. වග උත්තර කරුවන් ලෙසට නම් කර ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය අධිකරණයේ හමුවේ පෙනී නොසිටි බැවින් ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද යලි නොතිසි නිකුත් කළා. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගුණ කර ඇති පැමිණිල්ල ජූනි මාස 28 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ප්‍රසන්න ජයවර්ධන, මෘදු ප්‍රනාන්දු, EAGA අමරසේකර යන ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ පැමිණිල්ල කැදවූ අවස්ථාවේ ප්‍රසන්න ජයවර්ධන මහතා පැමිණිල්ල විභාග කිරීමෙන් වැළකී සිටින බව දැනුම් දුන්නා. මෙම පැමිණිල්ලට පාදක වී ඇති පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තමා ඇතුළු විනිසුරු මඩුල්ලක් නොවැම්බර් මාස 13 වනදා තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් මෙම පැමිණිල්ල විභාග කිරීමට තමන් නොසුදුසු බවට හැගී යන බවයි විනිසුරුවරයා පැවසුවේ. හිටපු නීතිපති හා අගවිනිසුරු මොහන් පීඩිස් ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙනුණා. නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව නඩුව ජුනි මාස 28 වනදා යලි කැඳවීමට නියෝග කෙරුණා. කංජිපාණි ඉම්රාන් නැමැති අපරාධ කල්ලි සමාජිකයා දින 90ක් පොලිස් බහරේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් නියෝගයකට අනුව ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවට අපරාධ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන් නිරීක්ෂණය සඳහා අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේයි. කංජිපාණි ඉම්රාන් නැමැත්තාට මිනිමැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 27ක් පමණ පවතින බවද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිත් මහතා ග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතා ප්‍රමුඛ මාලදිවයින් ජනතාවගේ සහෝදරත්වය හා සමිතියව මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජනතාව වෙත පළ කළා. රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට ගත් දූරදර්ශී නායකත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා වෙතද සිය ප්‍රශංසාව පළ කළා. දේශ සීමා හෝ ආගමික ඉගැන්වීම් නොතකා ගෝලීය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වන මෙවන් අවධියක ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ සියලු රටවල් සමග සහයෝගිතාව වර්ධනය කරගන්නා බවයි ඒ මහතා කියා සිටියේ. නව තාක්ෂණ ක්‍රමවේද සහ උපක්‍රම භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීමට ගෝලීය ප්‍රජාව එක්ව ක්‍රියා කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා. ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයේ මෙන්ම නොමග ගිය අදහස් තරණ ජනතාවගේ මානසික සුවතාව තහවුරු කිරීම අභියෝගයක් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. ත්‍රස්තවාදයේ මැඩ පැවැත්වීම උදෙසා දෙරට අතර විශේෂඥ දැනුම හෝමාරු කිරීමේ වැදගත්කමද මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජනාධිපති විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කළේ ජනාධිපතිතුමායි. ඒ රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන් එම කමිටු වාර්තාවට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය සහ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් ඇතුළත් එම නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිතුමා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. පරිපාලක සභා ආඥා පනත සංශෝධනය කරනවා. යම් ආයතනයකට කොන්ත්‍රාත් සේවකයන් බදවා ගැනීමේදී ස්ථිර සේවකයන්ට සිදුවිය හැකි අගතිදායක තත්ත්වයන් වළක්වා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ පරිපාලක සභා ආඥාපනතේ 59 අ වගන්තිය මේ අනුව සංශෝධනය කෙරෙනු ඇත. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට එළඹීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ අතර සැකකරුවන් හා චූතිත තැනැත්තන් අවශ්‍ය අවස්ථාවලදී පමණක් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සති දෙකකට වරක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම රැදවුවන් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම ජනතාවත සැලකිය යුතු අවධානමකට ලක්වනවා. ඒ අනුව විශේෂිත අවශ්‍යතාවන් යටතේ අදාළ චෝදිතයන් පෞද්ගලිකව අධිකරණයට පැමිණීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට නව නීති ගෙනීම අරමුණයි. ඒ සඳහා සකස් කර ඇති කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ නඩත්තු ධාරිතාව ශක්තිමත් කිරීම ආරක්ෂාව වැඩි කිරීම ආදී ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය අරමුදල් ආසියා සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම පිණිස වන යෝජනාවකටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ජාතික චිත්‍රපට සංස්ථාව මකින් සිනමා ශාලාවල මත්පැන් අලවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කළා. සිනමා ශාලා තුල මත්පැන් අලවිසල් ස්ථාපනය මගින් ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැන්වීම අපේක්ෂා කළද මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයන් අපහසුතාවට ලක්වීම ඊට හේතුවයි. ත්‍රස්තවාදයට ගොදුරු වී සිටින රටවල ගැටලු හඳුනා ගැනීම ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා එක්ව කටයුතු කිරීම ආදිය මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ අතර පාස්කිරිදා ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබුවන් සිහිපත් කරමින් අනුස්මරණ වැඩසටහනක්ද මෙහිදී පැවැත්වුණා. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් සිරිකොත්ත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැති ඇමතිවරුන් ප්‍රශ්න වලට අවශ්‍ය සැකකරුවන් ඔක්කොම අත්අඩංගුවට අරගෙන ඉවරයි. දැන් මරාගෙන මරන බෝම්බකාරව සැරිසරන්නේ නැහැ. පරීක්ෂණ කටයුතු අපිට කරන්න තියෙනවා. මේ රැකී රක්ෂා ප්‍රශ්නයේ කඩිනමින් විසඳීම සඳහා වැඩපිළිවෙළ වගේම සංවිධායකවරුන්ට යම් රැකී රක්ෂා දෙන විදිහ පැහැදිලි කරලා දීලා මාස දෙකක් තුනක් අතුරත රැකී රක්ෂා ලබා දීම සමෘද්ධිලාභීන්ට ප්‍රතිලාභ ලබා දෙනවා කියන එක ඒ වගේම පක්ෂ ඉදිරි වැඩ කටයුතු ටික මේ වගේ දේවල් තමයි සාකච්ඡා කළේ. ආරක්ෂක තත්ත්ව හේතුවෙන් ඇතිලා තිබෙන තත්ත්වය ගැන අපි අද එක්සත් ජාතික පක්ෂයේ උත්තරාධිකාරි මණ්ඩලයේ කතා කරා. ත්‍රිවිධ හමුදාවට අපගේ යෝජනාවක් සම්මත වුණා. අපගේ ස්තුතිය ප්‍රකාශ කළා. ඔවුන් මාතෘභූමිය ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය ප්‍රකාශ කරා. ඒ වගේම ඉදිරි මැතිවරණ ගැනත් පක්ෂය ඇතුලේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැනත් අපි සාකච්ඡා කරා. ඉතාමත් සාර්ථක විදිහට අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස 3-4 මේ උද්ගත වී ඇති තත්ත්වයට මුහුණ දීලා ඉදිරි දේශපාලන වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට සියලු දෙනාගේම එකමුතු හඬින් අපි කතා කරලා එක තැනකට පක්ෂ ගේන්න අපිට පුළුවන් වුණා. විපක්ෂයේ විසින් එල්ල කරන අභූත චෝදනාවලට නිවරදිව පිළිතුරු දෙන්න අවශ්‍ය වටපිටාවක් ඒ අවශ්‍ය දැනුවත් කිරීම සියල්ල සිදු කරා. ප්‍රාමාත්‍ර රනිල් කිසිංහ මැතිතුමා ප්‍රේ 21 වෙනිදා මේ සිදුවීම සිද්ධ වෙච්ච වෙලාවේ සිදුවීම් රසක් පිළිබඳව මම හිතන දත පක්ෂයේ සියලු සංවිධායකව දැනුවත් කරා. මොකද එතුමා ආරක්ෂක මණ්ඩලයේ කැඳවපු නැති වෙලාවේ ඒ නොපිවිනීම සහ ඒ නොපිවිනුවත් ඔව් එතුමා ආරක්ෂක අමාත්‍යාංශයට ගිහිල්ලා ජනාධිපතිවරයාට දුරකථනයෙන් දැනුම් දීලා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඒ රසවාද ලක්ෂ කණ්ඩායම් රීතිය රැහැනට අසු කිරීම ගැන විශාල කාර්යභාරයක් කළා. මම ඒ කාර්යභාරය ඉදිරියට කරා ශක්තිමත් ආණ්ඩුවක් කියලා කිසිදෙ යන්නේ කියලා සියලුම සංවිධායකව දැනුවත් කරා. ජනතා විමුක්ති පෙරමුණ හා ජමියතු උලමා සභාවේ නියෝජිතින් අතර හමුවක් අද පැවැත්ුණා. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. සාකච්ඡාවට සහභාගී වූ නියෝජිතින් අනතුරුව මාත වෙත අදහස් පළ කළා.
අනිත් සෑම ආගම්ත් එක්ක එක්මුතුව එක්සිත්ව අපි ජීවත් වෙනවා අපි මේ ක්‍රියාව හෙලා දකිනවා ත්‍රස්තවාදීන්ටයි අපිටයි කිසිම සම්බන්ධයක් නැහැ ඉස්ලාම් ධර්මය ගැන කුරාණය ගැන හුඟක් දේවල් විකෘති කරන් ඉන්න සමහරක් කට්ටිය කුරාණ එකේ ත්‍රස්තවාදයේ තියෙනවා අන්තවාදයේ තියෙනවා මිනිස්සු මරන්න කියනවා බෙලි කපන්න තියෙනවා කියලා කියනවා අපි කැමති කුරාණේ මොනවද තියෙන්නේ කියලා සමාජයට කියන්න මේ ප්‍රහාරය සම්පූර්ණ ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව කරපු ප්‍රහාරයක් අපි මේක බැලිය යුත්තේ මුස්ලිම් ජනතාවට කරන සටනක් වගේ නැතුව මේක අන්තවාදීන් කරන සටනක් වශයෙන් අනුර කුමාර සනායක සහෝදරයා කිව්වා වගේ මේක මුස්ලිම් සමාජය ගර්භාෂයේ තියෙනවා නම් එතකොට ඒක ගලවන්න පුළුවන් මුස්ලිම් සමාජයට පමණයි එහෙමනම් මුස්ලිම් සමාජයේ සහයෝගය අවශ්‍යතාවයක් තියෙනවා ඒ සමාජය කුම් කරන්න හොඳ නැහැ හිරිහැර කරන්න හොඳ නැහැ මොනම විදියකින් හරි රාජපක්ෂවරුන් එදා බිහි කළ අවතාර අද මහමග බෝම්බ පුපුරවා ගන්නා බව ජාතික මහජන සභාවේ කැඳවුම් කරු චමීර පෙරේරා මහතා පවසනවා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා අබ්දුල් රසී කියන පුද්ගලයා අපි දකිනවා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා විවිධ ආකාරයේ ප්‍රකාශන කරනවා ඔහු ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම්වරයා විදිහට හඳුනා ගන්නා පුද්ගලයා ඒතර මේ පුද්ගලයා සම්බන්ධයෙන් බරපතල චෝදනාවන් තිබෙනවා ඔහුම ප්‍රකාශ කරනවා ඔහුගෙන් කැඩී ගිය සංවිධානයක් තමයි මේ පිපිරීමට සම්බන්ධ එකට ඉඳලානේ කැඩිලා ගිහින් තියෙන්නේ පැවති සෑම මාධ්‍ය සාකච්ඡාවකදීම කිව්වා මේ අබ්දුල් රසීක් ඇතුළු පුද්ගලයන් ගණනාවකටම ගෝඨාභය රාජපක්ෂගේ කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් ගිණුමකින් මුදල් ලැබුණා බුදුන් වහන්සේ මිනී කන්නේ කියලා ප්‍රසිද්ධිය කිව්ව පුද්ගලෙක් හැනිබල් කෙනෙක් කියලා කිව්ව පුද්ගලෙක් අපිට ප්‍රශ්නයක් අහන්න තිබෙනවා රජෙන් අබ්දුල් රසීක් කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි අපිට සැකයක් තිබෙනවා මේ අබ්දුල් රසීක් ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවෙක් නිසාද ඔහුගෙන් ප්‍රශ්න නොකරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ පිල්ලියක් නිසාද අබ්දුල් රසීක්ගෙන් ප්‍රශ්න නොකරන්නේ තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ලබා දෙන්නේ කවුද බොහොම පැහැදිලිවම චෝදනාවට ලක් වෙනවා කොළඹ පිහිටි කාර්යාලය ලබා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා. සහරාන් කියන පුද්ගලයාගේ මහගෙදර මේක. මේ මහගෙදරින් තමයි අන්තවාදය පිළිබඳ පාඩම් ඉගෙන ගන්නෙ. මේ අන්තවාදය පිළිබඳව දැනුම ලබා ගන්නෙ. මෙතනින් තමයි පැටවු ගන්නෙ. මෙතනින් තමයි එළියට යන්නේ. ඒතර මේවට අවශ්‍ය කරන පහසුකම් ලබා දීපු ගෝඨාභය රාජපක්ෂ වැනි අය පිළිබඳව චෝදනාවන් එල්ල වෙනවා නම් ඇයි ඔවුන්ගෙන් ප්‍රශ්න නොකරන්නේ? ඒ අයට ඇවිල්ලා ජනාධිපතිවරණයට මං ඉදිරිපත් වෙනවා කියලා කපුරු හාමිලා වගේ ටයිට් අද කරගෙන ඇවිල්ලා කෑ ගහන්න දෙන්න බෑ. රාජපක්ෂලා හදපු අවතාර තමයි අද මහපාරේ බෝම්බ පුපුරවන්නේ. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ දේශපාලනීකරණය නොව රටේ ආරක්ෂාව ස්ථාවර කර ගැනීම බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. කොළොන්නාව පද්ධති පාලන ඒකකය හා ග්‍රීඩ් උපපොලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ලංකා විදුලි බල මණ්ඩලය මගින් ආනයනය කළ ජෙනරේටර් තොගයක් විවිධ ස්ථානවල ක්‍රියා විරහිතව ඇති බවට පැතිර ගිය වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි අමාත්‍යවරයා මෙම සංචාරය සිදු කළේ. මේ රටේ හැම කොනකම අප සාමය තියෙන්න අවශ්‍යයි. කවුරුත් බියෙන් ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ හැම දෙනාටම මේ අපේ රට කියලා ජීවත් වෙන්න තියෙන අයිතියක් තියෙනවා නම් මං හිතන විදිහට ඒකේ ආරක්ෂක සැපීමත් අපේ සතුකාරයේ බාරයක්. ඒකට වැඩ කරන්න ඕනේ. මේක බේද බින්ද කරන්න අවශ්‍යතාවයක් නැහැ. අද යම් අය බොරදියේ මාළු අල්ලන්න හදන දේශපාලකයෝ ඉන්නවා. යම් අය ගිල ආන්දලක් කටයුතු කරන දෙයක්. අපි හිතන්නේ හැම දෙනාම මේ රටේ වගකීමක් බාරගත අවශ්‍යයි. ඒ බාර ගැනීම තුලින් දේශපාලනීකරණය නෙමෙයි රටේ ආරක්ෂාව ස්ථාවර කිරීම තමයි අවශ්‍ය වන්නේ. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. පෙරද ඔසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවෙනි බොහෝ පළාත්වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැස රහිත කාලගුණ තත්වයක්. කෙසේ වෙතත් සබරගමු පළාතට කළුතර කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට වැස වර්ග කිහිපයක් අපේක්ෂා කරන්නට පුළුවන්. දෙවන අටවෝද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන අටවෝද ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැස රහිත කාලගුණ තත්වයක්. සුරන් හමන්නේ නිරත දෙසින් සුරගේ වේගය පැට කිලෝමීටර් 25-35 අතර ගයන ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. ITM ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk